මෙවර ලෝක කුසලාන තරගාවලියේ 22 වන තරගයේ සුළු මොහොතකට පෙරණිමාට පත් වුණා. තරගයේ පැවතුනේ ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතරයි. තරගයේ කාසේ වාසේ ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දු අර 50 අවසානයේදී විකට් 5ක් දැවි ලකුණු 382ක දෙවන්ත ඉනිමක් ගොඩනැගීමට සමත් වුණා. දකුණු අප්‍රිකානු පළමු විකට් 2 ලකුණු 36ක් තුලදී බිඳ වැටුණා. රිසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 12යි වෙන්ඩර් ඩුසෙල් ලකුණු 1යි. කෙසේ වෙතත් එවන විකට්ටු වෙනුවෙන් ක්වෙන්ටන් ඩී කොක් සමගින් නායක ඒඩින් මාක්‍රම් ලකුණු 131ක සබඳතාවක් පිහිටුවමින් දකුණු අප්‍රිකානු ඉනිම ගොඩනැගීමට සමත් වුණා. නායක මාක්‍රම් සකිබ් අල් හසාන්ගේ පන්දුවක් අමුවේ ලකුණු 60කට දැවී ගියා. පන්දු 69කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පාර හතක් ඇතුළත් සිවවන විකට්ටු වෙනුවෙන් ක්වෙන්ටන් ඩී කොක් සමගින් හෙන්ඩ්‍රික් ක්ලාසන් ලකුණු 142ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුණා. වාර්තාගත ඉනිම ක්‍රීඩා කළ ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 174කට හසන් මහමුත් හමුවේ දැවී ගියා. පන්දු 140කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පාර 15ක් හා හයේ පාර 7ක් ඇතුළත් පස්වන විකට්ටු වෙනුවෙන් හෙන්ඩ්‍රික් ක්ලාසන් සමගින් ඩේවිඩ් මිලර් ලකුණු 65ක් එක්කලා. වේගවත් ඉනිම ක්‍රීඩා කළ හෙන්ඩ්‍රික් ක්ලාසන් හසන් මහමුත් හමුවේ ලකුණු 90කට දැවී ගියා. පන්දු 49කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පාර 2ක් හා හයේ පාර 8ක් ඇතුළත් ඩේවිඩ් මිලර් පන්දු 15කදී නොදෙවි ලකුණු 34යි හතරේ පාර 1ක් හා හයේ පාර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත් දකුණු අප්‍රිකානු පළමු ලකුණු 100 වාර්තා කළේ පන්දු වාර 21ක් තුලයි 36 වන පන්දු වාරයේදී දකුණු අප්‍රිකාව ලකුණු 200 වාර්තා කළා 44 වන පන්දු වාරයේදී දකුණු අප්‍රිකාව ලකුණු 300 වාර්තා කළා පන්දු යෙවීමේදී හසන් මහමුත් පන්දු වාර 6කදී ලකුණු 67කට විකට් 2ක් දවා ගැනීමට සමත් වුණා. මෙහිදී අසන් මිරාස් සොරපුල් ඉස්ලාම් සමගින් සකිබ් අල් හසන් එක් විකට්ටුව බැගින් දවා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශ කණ්ඩායම පන්දු වාර 46යි පන්දු 4ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 233ක් පමණයි. ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 149කින් තරගයේ ජයග්‍රහණය කළා. බංගලාදේශ පළමු විකට්ටුව වෙනුවෙන් ටැන්සිඩ් හසන් සමගින් ලිටොන් දාස් ලකුණු 30ක් එක්කලා ටැන්සිඩ් ලකුණු 12යි. ඉන් අනතුරුව බංගලාදේශ ලකුණු සංඛ්‍යාව 81ක් වන විට ඔවුන්ගේ පළමු විකට් 6ම බිඳ වැටුණා. ලිටොන් දාස් ලකුණු 22යි. මෙහිදී හසන් මිරාස් ලකුණු 11යි. හත්වන විකට්ටුව වෙනුවෙන් මහමුදුල්ලා සමගින් නසුන් අහමඩ් ලකුණු 41ක් එක්කලා. නසුන් අහමඩ් පන්දු 19කදී ලකුණු 19යි. හතරේ පාර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත් අටවන විකට්ටු වෙනුවෙන් මහමුදුල්ලා සමගින් හසන් මහමුත් ලකුණු 37ක් එක්කලා හසන් මහමුත් ලකුණු 15යි නවවන විකට්ටු වෙනුවෙන් මහමුදුල්ලා සමගින් මුස්තපිසූර් ලකුණු 68ක් එක්කලා මහමුදුල්ලා පන්දු 111කදී ලකුණු 111යි හතරේ පාර 11ක් හා හයේ පාර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත් පන්දු යෙවීමේදී කොට්සි පන්දු අර 10කදී ලකුණු 62ට විකට්ටු 3යි ජන්සන් විලියම් සහ රබාඩා විකට් 2 බැගින් දවා ගැනීමට සමත් වුණා මේ අනුව ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ දක්වා ඉදිරියට පැමිණීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා. ඒ අනුව බංගලාදේශ කණ්ඩායම 10වන ස්ථානයේ දක්වා පසුබැස්සා. 9වන ස්ථානයේ පසු ශ්‍රී ලංකා කණ්ඩායම 8වන ස්ථානයට පත් වුණා. පළමු ස්ථානයේ පසු වන්නේ ඉන්දියා කණ්ඩායමයි. නවසීලන්ත කණ්ඩායම 2වන ස්ථානයේද 10වන ස්ථානයේ ඕස්ට්‍රේලියා කණ්ඩායමද පසුවනවා. පකිස්තාන කණ්ඩායම 5වන ස්ථානයේද ඇෆ්ගනිස්තාන කණ්ඩායම 6වන ස්ථානයේද නෙදර්ලන්ත කණ්ඩායම 7වන ස්ථානයේද පසුවනවා 9වන ස්ථානයේ පසුවන්නේ එංගලන්ත කණ්ඩායමයි මේ අතර මෙම තරගයේදී දකුණු අප්‍රිකානු පිතිකරු ක්වෙන්ටන් ඩී කොක් සුපිරි වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා ඒ මුම්බායි වැංකඩේ ක්‍රීඩාංගණයේදී වසර 26ක් ඉපැරණි වාර්තාවක් බෙදහෙලමින් ඒ අනුව මුම්බායි වැංකඩේ ක්‍රීඩාංගණයේදී පිතිකරුවෙකු වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ක්වෙන්ටන් ඩී කොක් අද රැස් කළා ඩීකොක් අද ලකුණු 174ක් රැස් කිරීමට සමත් වූ අතර මීට පෙර ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය නොදවි ලකුණු 151ක් රැස් කරමින් එම වාර්තාවට හිමිකම් කීවා. එය ඉන්දියාවේදී මුම්බායි වැංකඩේ ක්‍රීඩාංගණයේදී අද වනතෙක් වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාවයි. තවද දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය අවසන් එක්දින තරග 8 තුලදී ඉනිම් 7ක් තුලදීම ලකුණු 300 සීමාව පසු කර තිබෙනවා. එයින් ඉනිම දෙකකදී ඔවුන් ලකුණු 400 සීමාවද පසු කර තිබෙනවා. පැයෙන් අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ click කරන්න.